අන්තර් විශ්වවිද්‍යාලය ශිෂ්‍ය බලමණ්ඩලය වෛද්‍යපීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සහ අන්තර් විශ්වවිද්‍යාලය භික්ෂු බලමණ්ඩලය එක්ව සංවිධාන කළ මෙම විරෝධතාපා ගමන අද පස්සුරු එකට පමණ කැලණිය විශ්වවිද්‍යාලය අසලින් ආරම්භ වුණා. ඒ නව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනතට සයිටම් ආයතනය ආණ්ඩුව විසින් තවදුරටත් පවත්වාගෙන යෑමට සහ අධ්‍යාපනය විකිණීමට එරෙහිව සිය විරෝධය දැක්වීම සඳහායි. ව්‍යතර විරෝධතාකරුවන් කොළඹ කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය හෝ රජයේ කාර්යාලවලට සාමය කඩවන ආකාරයට ඇතුළු වීමෙන් වළකින ලෙසටත් මහජනයාට හෝ වාහනවලට බාධාවක් සිදු නොවිය යුතු බවටත් කොළඹ කොටුව පොලිසිය කළ කරුණු දැක්වීමට අනුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් නිකුත් කරනු ලැබූ. කෙසේ වෙතත් විරෝධතාකරුවන් පැමිණි මාර්ගාශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් පැවතුණා. විරෝධතාකරුවන් මහනුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ පැමිණ පංචිකාවත පසුකර මරදාන ඔස්සේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම දෙසට පාගමනින් පැමිණියේ සෞඛ්‍ය අමාත්‍යාංශය පසු කරමින්. විරෝධතාකරුවන් ගමන්ගත් ලිප්ටන් වටරවුමෙන් වෝඩ් පෙදෙස ඔස්සේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට පිවිසෙන මාර්ගය පොලිසිය මාර්ගබාධක යොදා අවහිර කරනු ලැබුවා. කෙසේ වෙතත් විරෝධතාකරුවන් පැවසුවේ උසස් අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා සමග සාකච්ඡාවක් අවශ්‍ය බවයි. රෑ අධිකරණ නියෝග ගත්තා, රෑ මහේස්ත්‍රාත්‍රය ගෙදරට ගිහිල්ලා නියෝග ගත්තා. විජේ දේවාලා රාජපක්ෂ උසස් අධ්‍යාපන ඇමතිත් එක්ක සාකච්ඡාවක් ඕන. නෑ, පාර්ලිමේන්තුවෙන් එන්න කියන්නේ. අවුලක් නෑ, පාර්ලිමේන්තුවෙන් එන්න කියන්නේ. ලිපි ධම්මේ අද නෙවේ. ගෙදරට රාජපක්ෂ අධිවරයා වයිදු උතුමිණි කියත් කරන්නේ. අපිට කතා කරන්න දෙයක් තියෙනවා. කෙසේ වෙතත් අමාත්‍යවරයා එම ස්ථානයට අදාළ කාලය තුළ නොපැමිණි බව පවසමින් පොලිස් මාර්ගබාධක නොතකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම දෙසට ගමන් කිරීමට උත්සාහ දැරීමත් සමග පොලිසිය විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළා. හමුදාවට පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරන්න දීපු කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත වහාම හකුලාගත යුතුයි. ඒක සම්මත කරන්න උඹලගේ පාර්ලිමේන්තුව වැඩ කරනවා නම් සිය දහස් ගාණක් එක්ක උඹලගේ පාර්ලිමේන්තුව වට කරන්න අපි වැඩි ඈතක නැතු වෙනවා කියන පණිවිඩය අද දවසේ දෙනවා. ඒ නිසා ආරක්ෂාව තර කරගනිල්ලා.